ඒට ආරම්භ කරමු. මම වීඩියෝ එක බලන්න ඇති කලින් මම එවලා තිබ්බා ඔකේ ලින්ක් එකක්. අද අපි ආරම්භ කරන පාඩමට පෙරවදනක් තමයි ඒ දුන්නේ. හරි? දැන් ඒක පොඩ්ඩක් අපි කතා කර යමු. මේක කතා කරමින් පවතින්නේ 11 ශ්‍රේණියේ 3 වෙනි රසායන විද්‍යා පාඩම මිශ්‍රණ පාඩමේ वाष्पीकरणे वाष्पीभवने पेरीम स्फटिकीकरणे पुनःस्फटिकीकरणे द्रावक निस्सारणे
ආසවණ යටතේ සරල ආසවණය, බායික ආසවණය, හුමාල ආසවණය කතා කළා. වර්ණශේඛ ශිල්පී ඉතුරු වුණා. නමුත් අපි අද මේ ප්‍රායෝගික භාවිතයක් ගැන කතා කරන නිසා තමයි මේ වීඩියෝ එක දැම්මේ. මොකද අපිට මේක එතකොට වෙනම වීඩියෝ එකක් ලෙස ඔය ලයිට් ගිය ළමයිට සහභාගී වෙන්න බැරුණා අයට සහ වෙන ඕන කෙනෙකුට ඒක බලා ගන්න පුළුවන්. ඒක නිසා මේවා මං චිත්‍ර කට්ටියන්ට පෙන්වුවා. ඔකට්ටියන් කිව්වා අද ගන්න කියලා. අද අපි මේ වෙන් කිරීමේ ශිල්ප ක්‍රමවල භාවිතය යටතේ කතා කරමු. මේ මාතෘකාව දෙන්න මාතෘකාව මුදු ජලයේ ලුණු නිස්සාරණය, extraction of salt from sea water. හරිද? එතකොට මේ 3-4 කියන එකේ ප්‍රායෝගික භාවිතයක් තමයි අපි කතා කරන්නේ. මං කියන එක ඇහෙනවද පොඩ්ඩක් කියන්න? ඇහෙනවා සර්. රයිට්. එහෙනම් ලියගන්න. මුහුදු ජලයේ ලුණු නිස්සාරණය extraction සමගින් වෙන් කර ගන්නවා. මොකෙන්ද? මුහුදු ජලයේ. රයිට්. මෙයන වාතාවරණය උදෝ කට්ටිය ලබන සතියේ තිස්කෝල කිසිත් පවත්තන්න විදිහක් නැහැ. මේ පැවැත්වුවත් එක හිතා ගන්න බැරි දෙයක්. ලබන සතියේ නෙමෙයි, තව මාස ගානකටවත් ඉස්කෝල පවත්වන්නේ නැතුව අධ්‍යාපනය නන්නස්තර කරා. ඒක නිසා ඔබේ දෙමාපියන් උනන්දුවත් තියෙනවා ඔබ ඉගෙන ගන්න. කරන්න තියෙන එකම දේ තමයි පවුල් පිටින් නමෙන්ද පාට බහින එක. බෑලා මේ පිස්සව පන්නලා ඉන්න ඕනේ, මොකක්වත් කරන්න එහෙම නැතුව බෑ. නමුත් ඒ අතරේ අපි මේ ඉගෙනීමේ ඉගෙනුම් ක්‍රියාවලිය නවත්තන්නත් බෑ. මේක නවත්වුවොත් නැවත්වුවම තමයි. ඒකින්ද මේකත් යන ගමන් ඉතුරු වැඩ ටික කරන්න ඕන. වටේන Facebook එකෙන් හරි ඕනෙකින් මේ ක්‍රියාදාමයට සහභාගී වුනේ නැත්නම් ඔකට්ටිය අමාරු වැටෙනවා. ඒකින්ද මේක මගේ වැඩක් නෙමෙයි. කික හිටියොත් අන්තිමට ඔක්කොටම පරිප්පු කන්න වෙනවා. හරිද? එහෙනම් පරිප්පු කන්න ලුණු තියෙන්න ඕනේ. අපි ලුණු කතාව පටන් ගමු. එතකොට අපි ඔය හොද්දට දාන ලුණු දෙදර තියෙනවා, තව සීනි තියෙනවා. සීනි කියොත් අපි කියන්නේ ඒකට සුක්‍රෝස්. ඒ වගේ ලුණු කියොත් ඒකේ විද්‍යාත්මක නාමය සෝඩියම් ක්ලෝරයිඩ්, සූත්‍රයේ NaCl. එතකොට මේ ලුණු කියන්නේ අයනික බන්ධනයක්, අයනික සංයෝගයක්. සෝඩියම් ධන ක්ලෝරයිඩ් ඍණ කට අවස්ථා විදුලියක් නැති වුණාට ජලයේදී කරපුවහම විදුලිය ගමන් කරනවා. ඒ අයනික සංයෝග ලක්ෂණ. එතකොට මේ සෝඩියම් ක්ලෝරයිඩ් වැඩිපුරම ලුණු ගන්නේ පොද්දට දාන්න. මොකද ලුණු නැත්තම් ඔක්කොම කචල්. සොද්ද ලුණු නැත්තම් ඔක්කොම ඉවරයි. හරිද? වික්කසාද වෙන්න පවා බලපානවා ලුණු. මීට අමතරව මේ ලුණු වලින් ගන්න ප්‍රයෝජන අතිවිශාලයි. සේලයින් කියලා දෙන්නේ ලුණු ද්‍රාවණයක්. හරිද? සේලයින් කියලා දෙන්නේ ලුණු. ඊට පස්සේ මේකෙන් සෝඩියම් ලෝහය ගන්න පුළුවන්, ක්ලෝරීන් ගන්න පුළුවන්. ඒවායේ කාර්මික නිෂ්පාදන විශාල වශයෙන් තියෙනවා. හරි, තව ලුණු වලින් ගන්න ප්‍රයෝජන විශාල වශයෙන් තියෙනවා. ඒක අපි ඉදිරි පාඩමකදී ඔය ලවණ, අම්ල භෂ්ම ලවණ වල භාවිතය ලුණු ගැන කතා කරමු. අද කතා කරන්නේ ඔබේ ගෙදරට එන ලුණු. ඒක ඉසින පිසින ලුණුද? ඒක මම තා වීඩියෝ එකක් තියෙනවා. කෙසේ හෝ ඔය කියන සෝඩියම් ක්ලෝරයිඩ් කියන කෙනා අපේ රටේ ගන්නෙ කොහෙන්ද? මුදු ජලයේ. මීට අමතරව සමහර රටවල් වල ඔය පාෂාණ නිදි, ගල් වාගේ දේවල්, يعني ගල් විදිහට ලුණු තියෙනවා. පකිස්තානයේ වාගේ තියෙනවා, කඩලා ගන්න පුළුවන්. ලුණු වලින් හැදුණු විශාල පර්වත වාගේ තියෙනවා, ඒවා කඩලා අරන් ගන්න පුළුවන්. අපේ රටේ එහෙම නැති නිසා අපි ගන්නේ මුදු ජලය. එතකොට ඒ ආශ්‍රිත ක්‍රියාවලිය තමයි අද ප්‍රධාන වශයෙන් කතා කරන්නේ. එතකොට ඉස්ලාම එතකොට කියන්න තියෙන්නේ මොකද්ද? ලුණු කියන්නේ මේක අපේ රටේ ගන්නේ මේ විදිහට. හරි, එහෙනම් අද දැන් වසර 35කට පෙර දැනටම ලංකා ජනප්‍රිය ගායක එච්.ආර්. ජෝතිපාල මහතා අභාප්‍රාප්ත වුණා. අද වෙන දිනයක 2022:07 මම 7:07 වැදුණා කියන්නේ ජූලි 7යි. ජූලි 7 ඒ වගේ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්ගේ කලාකරුවෙක්ගේ අභාවය. නමුත් ජූලි 7 කියන දේ ටිකක් මහා අමුතුයි නේ. ජූලි 7යි. තව ජූලි මාසේ බොහෝ දේවල් සිද්ධ වෙනවා. කලු ජූලිය වගේ ජූලි කියනකොට මට අමුතු ගතියක් තියෙනවා. බලමු තව මේ මාසේ පටන් ගත්ත විතරනේ
ජූරි 7න් පස්සේ මොකද වෙන්නේ 9 වෙනිදා මොකද වෙන්නේ ඒක බලමු දැන් අපි ඉස්සලම් පටන් ගමු අංක 1 කියන්න මෙහෙම ලුණු ලෙස හඳුන්වන්නේ ලුණු ලෙස හඳුන්වන්නේ සිංහලියක් කවන්නේ ලුණු ලෙස හඳුන්වන්නේ salt sodium chloride ලුණු ලෙස හඳුන්වන්නේ ලුණු ලෙස හඳුන්වන්නේ sodium chloride වරහන් තුල NaCl නැමැති රසායනික ද්‍රව්‍යයයි නැමැති රසායනික ද්‍රව්‍යයයි සෝඩියම් ක්ලෝරයිඩ් නැමැති රසායනික ද්‍රව්‍යයයි දෙක විවිධ භාවිතාවන් සඳහා විවිධ භාවිතාවන් සඳහා ගනු ලබන NaCl විවිධ භාවිතාවන් සඳහා ගනු ලබන NaCl ප්‍රධාන වශයෙන් යොදා ගන්නේ NaCl ප්‍රධාන වශයෙන් යොදා ගන්නේ सिंपल प्रधान वशे सिंपल आहार रसवत् लुणुन बे लुणु वेड़ीमे कटेती अन्न बे लुणु आहार रसवत् बी आहार कल्तबा गणीमट आहार सत्कीमट आहार कल्तबा गणीमट सी सेलाइन मैनी औषध निपदीमट आहार रसवत् කිරීමට आहार කල් තබා ගැනීමට සෙලයින් වැනි ඖෂධ නිපදවීමට ඊළඟ කෝස්ටික් සෝඩා වැනි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කෝස්ටික් සෝඩා වැනි तीन क्लोरीन नेवा कोस्टिक सोडा वेनी रसायनिक द्रव्य निपदी मट तीन कोस्टिक सोडा वेनी रसायनिक द्रव्य निपदी मट तुन सोडियम क्लोराइड ये वाला दोनों सोडियम क्लोराइड ये वाला लूनू लबा गन्ना सोडियम क्लोराइड ये वाला लूनू लबा गन्ना प्रधान आकार देखेगी सोडियम क्लोराइड हेवात लुणु लबा गन्ना प्रधान आकार देखेगी प्रधान आकार देख एनाम कैपिटल ले अभी लोग और है लुणु का तो प्रधान आकार में देखी करता हूं सामान्य गाने कैपिटल ले
මුහුදු ජලය වාෂ්පීකරණයෙහිවත් මුහුදු ජලය වාෂ්පීකරණයෙහිවත් ලේවාලු නිෂ්පාදනයේ තුනු ලේවාය කියලා අපි කියන්නේ ලේවාලු නිෂ්පාදනයේ එක් ක්‍රමයක් ලංකාවේ කරන්නේ ඒක B ආකර ලුණු හේවත් තාකර ලුණු නිෂ්පාදනයේ හේවත් හඳුල තිනව කඩලා ගන්න ඕනේ ආකර ලුණු නිෂ්පාදනයේ හේවත් ආකර ලුණු නිෂ්පාදනයේ හේවත් නිදි ලුණු නිෂ්පාදනයේ සෝල්ට් එකක් රොක් එකක් දෙ දතිය රොක් වලින් ගන්නව කඩලා නිදි ලුණු නිෂ්පාදනයේ හරි දැන් එතකොට ලංකාවේ දැන් එකක් ලුණු ලේවායෙන් ගන්නවා නැත්නම් නිදියකින් කඩලා ගන්නවා ලොකු ගලක් තියෙනවා ගල් වලින් කඩලා ගන්නවා බොර දාලා එකකින් ගල් තියෙන ඒවායි අරගෙන කුඩු කරලා ගන්නවා ලංකාවේ කරන්නේ මොකද්ද ලුණු ලේවායකින් තමයි ගන්න නැත්නම් මුහුදු ජලයේ වාෂ්පීකරණේ එහෙනම් අපි ඉගෙන ගන්නේ ලංකාවේ ලුණු නිස්සාරණය කරන ක්‍රමය හරි එහෙනම් අපි අංක 4 ලියමු පරකුන්ටින්දා ශ්‍රී ලංකාවේ ලුණු ලබා ගන්නුවේ ශ්‍රී ලංකාවේ ලුණු ලබා ගන්නුවේ මුහුදු ජලය සීබෝට මුහුදු ජලය වාෂ්පීකරණය කිරීමෙන් හා ස්පටිකීකරණයට ක්‍රිස්ටලයිසේෂන් වාෂ්පීකරණය ලක් කිරීමෙන් ස්පටිකීකරණය සිදුවීමට සැලැස්වීමෙන්ය ස්පටිකීකරණය සිදුවීමට සැලැස්වීමෙන්ය විභාගයට හැවොත් ලු ලබා ගන්න මූලධර්මය මොකද්ද වාෂ්පීකරණය හෝ වාෂ්පීභවනය ලීවත් කමන්න නැත්නම් ඒක වාෂ්පීභවනය හරිද ඉවපොරේෂන් නැත්තම් ක්‍රිස්ටලයිසේෂන් හේවත් ස්පටිකීකරණය ලීවත් ප්‍රශ්නයක් නැහැ හරිද එතකොට ලු ලබා ගන්න ක්‍රම දෙකක් තියෙනවා ලේවායෙන් හෝ නිදි වලින් ලේවායෙන් ලු ලබා ගන්න විද්‍යාත්මක වෙන් කිරීමේ ශිල්ප ක්‍රමය තමයි මොකද්ද වාෂ්පීභවනයයි ස්පටිකීකරණයයි දෙකම ලීවත් කමන්නේ වාෂ්ප භාණ්ඩ හරහා ටිකක් ස්පටිකීකරණය කියලා ලීවත් කමන්නේ ප්‍රශ්නයක් වෙලා තියෙනවා ප්‍රශ්නයක් තියෙනවා අහන්නද දැන් අහන්න දැන් මේ සම්බන්ධ එකක්ද නැත්නම් chat එකට දාන්න මම උත්තරේ කියන්නම් පාඩමට සම්බන්ධ ඔව් සෑ මේ ඔය ලුණු අර තුවාල වලින් වගේ ශරීරය ඇතුළට ගියපම ගොඩක් දැවිල්ලක් එන්නේ නැයිද සෑ හේතුව මොකද්ද දැන් මේ තුවාල වලට කියන්නේ දැන් ඔය පිටර තියෙන විස බීජ නාශකයන්නේ මේ ලුණු කියන්නේ එතකොට එතර ප්‍රතික්‍රියාවක් ඇති වෙනවා අනික එක තමයි හරිද ලුණු ගොඩක් ගිය ගමන් ශෛලිය හැකිලෙනවා ශෛලිය හැකිලනකොට ස්නායු උත්තේජ වෙනවා ලුණු දාපුවාම මේ දැන් බැක්ටීරියා ශෛලියකට දාපුවම බැක්ටීරියා මැරෙන්නේ ඒකයි දැන් ආහාර කල් තියා ගන්නවා කියන්නේ ලුණු දාපුවම මොකද වෙන්නේ බැක්ටීරියා ඇඟේ තියෙන වතුර එළියට යනවා එළියට ගියාම බැක්ටීරියා ශෛලිය හැකිලෙනවා හරිද ඒක ශෛලිය මේ යනකොට ඇති වෙන්නේ වේදනාව ස්නායු උත්තේජ වෙලා ඒකයි වෙන්නේ ඈ ආහාර කල් තියා ගන්නවා කියන්නේ කෙලින්ම බැක්ටීරියා මරන්න එපා ඉසර ලුණු දාලා තියාගත්ත කියන්නේ මොකද වෙන්නේ බැක්ටීරියා මරන්න පුළුවන් ලුණු වලින් හරි ඔකට ලුණු වතුර බිව්වොත් ඔකටත් මැරෙනවා හරිද ඒක දිගට ලුණු වතුර බිව්වොත් ඒකයි මුහුදු යන අය වතුර අරන් යන්නේ ලුණු වතුර බොන්න බොන්න පිපාසය ඇති වෙනවා උත්තරේ ප්‍රමාණවත්ද හරිද ඉතින් අහන්න හරි හයිට් එතකොට මූලධර්මයට ලියන්න පුළුවන් ওই දෙකේ එකක් දැන් දිවන්තම කියන්න පොඩ්ඩක්
මුල් ජලයේ වැඩිපුරම තියෙන්නේ මොනවද? නෑ මුල් ජලයේ වැඩිපුරම තියෙන්නේ මොකක්ද? පිළිතුරේ උත්තරය. මම කෙනෙක් ඇහෙනවද? දිමන්ත්‍ර මං කෙනෙක් ඇහෙනවද? අදී දාලා තියෙන ජලයයි ලවණයි වැඩිපුරම තියෙන කියපම දෙකක් දාන්න බෑ. කලණි කියන්නේ මොකද්ද? ඒ සේනාදී මේකක් කියලා තියෙනවා ලින්ක් එකක් මේ පස්සේ බලන්න ඈ. කලින්ට ඇහෙනවද? මොකද? ආ තියෙන වැඩිපුරම. සෝඩියම් ක්ලෝරයිඩ්. ඔව් ඕක ඔයා විතරක් නෙමෙයි දැන් මේ. දැන් අවුරුදු 30 කටම ගන්නද්දී හැමදාම අහනකොට කට්ටිය කියන්නේ කො ලුණු නැත්තම් සෝඩියම් ක්ලෝරයිඩ්. හැබැයි දිමන්ත කියලා තිබ්බ ජලය කියලා. તો කොච්චර කල් ගෙන්නුවත් එහෙම තමයි. ඒක ප්‍රශ්නයක් කරගන්න බෑ. අදීන වරද්දන්න බෑ. මුදු ජලය ගත්තා. ලේ ගත්තා. සෛලයක් ගත්තා. කිරි ගත්තා. මුත්‍රා ගත්තා. හරිද? වැඩිපුරම තියෙන්නේ වතුර. ඒවත් ජලය. අයි කියන්න එපා. දැන් ඒක ප්‍රශ්නයක් නැහැ. මුදු ජලය, මුත්‍ර, ලේ, රුධිරය, කිරි, සෛලයක සෛල ප්ලාස්මේ ඔය මොක ගත්තත් වැඩිපුරම තියෙන ජලය. එහෙනම් මුදු ජලයේ වැඩිපුරම තියෙන ජලය ඊට පස්සේ තමයි ලවණ තියෙන්නේ. එතකොට මුදු ජලය ගත්තොත් දැන් කියවන මුහුදු ජලයේ වාෂ්පීකරණයට ලක් කිරීමෙන් තමයි ලුණු ගන්න කියලා. එතකොට මුහුදු ජලය ගත්තාම සීබෝට ගත්තාම ඒකේ වතුර කොච්චරක් තියෙනවා. දැන් කට්ටිය කියන්නේ මුහුදු ජලයේ වැඩිපුර තියෙන්නේ ලුණු නැත්තම් ලවණ. හරිද? ඒක පුරුද්දට කියවෙන්නේ නැති. හැබැයි මුහුදු ජලයේ ජලය තියෙනවා 96.5ක්. 100ක් ගත්තොත් මොන හරි ග්‍රෑම් හරි මෙච්චර ප්‍රමාණයක් තියෙන වතුර. එතකොට ලවණ තියෙන්නේ ඉතාම ස්වල්ප ප්‍රමාණයයි. 3.5ක් පමණ ප්‍රමාණයක් තමයි ලවණ තියෙන්නේ. අනිත් ඉතාම ස්වල්ප ප්‍රමාණය හැබැයි ඒ චුට්ට ඇති. නේ? ලවණ කියන්නේ නරක එකෙක් හිටියොත් ඇති මුළු පන්තියම ඉවරයි කියලා. නේ? එකෙක් හිටියොත් ඇති මුළු පන්තියම ඉවරයි. ඒ ලවණ වලින් හරිද? ඒ ලවණ වලින් දැක්කනේ ජලයේ 96ක් තියෙනවා. භාගයක්වත් නෙමෙයි. මේ දශම ගාණක් පොඩි ප්‍රමාණයක් තියෙන්නේ. ඒ ලවණ වලින් නම් වැඩිපුරම තියෙන්නේ සෝඩියම් ක්ලෝරයිඩ්. වැඩිපුරම තියෙන්නේ සෝඩියම් ක්ලෝරයිඩ්. 174ක් විතර. මේ 3.5න් 174ක් ඈ. ඊට පස්සේ තියෙන්නේ පොඩි පොඩි ඒවා දරගන්න ඕනේ නැහැ මේ ටිකක් ගන්න ඕනේ නැහැ වැඩිපුර දෙන්නේ ඔය කට්ටියට මැග්නීසියම් ක්ලෝරයිඩ් බණ්ඩ ජාති කොච්චර තියෙනවද කියලා මැග්නීසියම් සල්ෆේට් කැල්සියම් සල්ෆේට් පොත්වල තියෙනවා ඔය කට්ටිය දැනගන්න ඕනේ පොඩ්ඩක් සාමාන්‍ය ඔය කට්ටිය පොතේ නැහැ පොටෑසියම් ක්ලෝරයිඩ් ඔච්චර යා තියෙන මුහු ජලය කියන්නේ සියම් ක්ලෝරයිඩ් කැල්සියම් කාබනේට් ඒවා තුමුගල් ප්‍රතිර සංයෝගය ඊට පස්සේ මැග්නීසියම් බ්‍රෝමයිඩ් පොඩට පොඩි පොඩි ඒවා තියෙනවා හරි ඒක කලින් මුහු ජලය වැඩිපුරම තියෙන මොනවද වතුර. ආ වතුර. දැන් ජලය. හරිද? ඒ ප්‍රමාණය බලක තියා ගන්න ඕනේ. 96ක්. හරිද? તો ලවණ වලින් වැඩිපුරම තියෙන්නේ සෝඩියම් ක්ලෝරයිඩ්. හරි එහෙනම් අපි අන්තිම ඉල්ලීමේ මුදු ජලය වාෂ්පීකරණයට ලක් කර ස්පටීකරණය කිරීමෙන් ලුණු ලබා ගන්න. එතකොට පකිස්තානයේ වගේ රටවල කට්ටි හම්බන්තොට ගියොත් ඔන්න හම්බන්තොට තියෙන අර ලුණු මියුසියම් එකේ තියෙන පකිස්තානයෙන් විතර ගෙනාපු විශාල ලුණු ගලක්.
කියන විශාල ලුණු කුට්ටියක් එහෙන් කඩාගෙන ඇවිල්ලා එලිසබත්ගේ දිය වෙන්නේ නැහැ ඌ ඈ මේ තියනවා පෙන්නන්ට ලංකාවේ මම හිතන්නේ ඔකට යන YouTube link දෙකක් එව්වා ලංකාවේ ගන්න ක්‍රමය තමයි මේ ඒ ගන්න කතා ගොඩක් තව තියෙනවා මේ හරි ඒක හිඳ අපි මේකත් දැනගන්න ඕන එතකොට මං කියමු මුහුදු ජලය විතරක් නෙමෙයි වැඩිපුර ජලය තියෙන්නේ එහෙනම් ඊළඟ නම්බරේ ප්‍රථමයෙන් එහෙනම් ප්‍රථමයෙන් මුහුදු ජලයේ සංයුතිය ප්‍රථමයෙන් කොම්පොසිෂන් එක CO2 එකේ කොම්පොසිෂන් එක හදලා තියෙන්නේ මොනවද ප්‍රථමයෙන් මුහුදු ජලයේ සංයුතිය අප පහත ලෙස දැනගනිමු මුහුදු ජලයේ සංයුතිය අප පහත ලෙස දැනගනිමු මේක ලියන්න ලීල ඉවරලා මට කියන්න ලීවා කියලා ඔකට කියන්න පසුගිය පාඩම් වල රෙකෝඩින්ග්ස් දාලා තියෙනවා YouTube එකේ ලින්ක් එකක් දාලා තියෙනවා group එකේ ඕනේ යාළුවෙකුට යවන්න අරන් ඉගෙන ගන්න කියන්න ඕනෑම කෙනෙකුට ඒ අතරේ යම් යම් ක්‍රම වලින් ඔබට පුළුවන් අරගලයට සහයෝගය දීලා ඔබ ගොඩ යන්න නැත්තම් ඔබත් ඉවරයි හරිද ඒ අතරේ ඉගෙන ගන්න එක නවත්තන්න එපා හරි දැන් ලියන්න පටන් ගන්න මුහුදු ජලයේ සංයුතිය කම්පොෂන් එක ඔන්න තියෙනවා මුහුදු ජලය ග්‍රෑම් 100ක් ගත්තොත් කිලෝයක් ගත්තොත් ඔන්නෝගෙන් ප්‍රතිශතයක් ලෙස දාන්න පුළුවන් තියා ගන්නකො ජලයේ මෙච්චරයි තමන ඉතාලම චුට්ටයි හැබැයි මේ චුට්ටේ වැඩිපුරම තියෙන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් මැග්නීසියම් ක්ලෝරයිඩ් මැග්නීසියම් සල්ෆේට් කැල්සියම් සල්ෆේට් පොටෑසියම් ක්ලෝරයිඩ් කැල්සියම් කාබනේට් මැග්නීසියම් බ්‍රෝමයිඩ් තියා ගියොලා කියන්නේ अप्रिले යන්න බෑ දැන් ඈ දැන් මේ හත්වෙනි මාසේ හරි දන්නේ නැතුව ඔය ටික ගෙවිලා යනවා ඈ දැන් මාස හතක් ගියා හරිද ඔය වගේ අනෙක් පැත්ත යනවා ඉතින් ඔය කට්ටිය වැඩේ කරගෙන යන්න ඒ අතරේ මොන හරි වගා කරන්ද පිස්සෝ ටික පන්නන්ද ඒවත් කරන්න නේ දැන් දෙමාපියෝ යන දෙන්නේ දෙමාපියෝ යන්න නම් වෙනදා අත්තම්මලා අත්තලාට එහෙම යන්න කියන ඉතින් අතඩක් නැති එකේ ගිහිල්ලා රට හදන්න කියන ඔය කට්ටිය ඉගෙන ගන්න වැඩේ කරා කොහොමද ඉවරද මේක? හරි සර්. හරි. දැන් ලුණු කියන්නේ මොකද්ද? රසායනික නාමය. හරිද? මොකද මම මතකයි අපි 9 පන්ති ඉඳද්දී මුළු පන්තියක්ම කුඩු කෑවා විද්‍යාසාර ඇවිල්ලා ලුණු වල විද්‍යාත්මක නාමය ඇහුවා එක්කෙනෙකුට කියා ගන්න බැරි වුණා. අපි ඒ කාලේ අනේ සෝඩියම් ක්ලෝරයිඩ් කියලා කියා ගන්න දන්නේ නැහැ. දැන් ළමයි හරි දියුණුවයි ඕනේ කිව්ව පුළුවන්. අපේ කාලේ හැටි එහෙමයි ඈ අපි ඉතින් ඒකවත් දන්නේ නැති කාලයක් තිබ්බා හරිද පස්සේ තමයි ඉගෙන ගන්න හිතුනේ හරිද කෙසේ හෝ මූලික දේරණ ගන්න ලුණු කියන එකට සෝඩියම් ක්ලෝරයිඩ් ඊට පස්සේ එකකින් ගන්න ප්‍රයෝජන ගන්න ක්‍රම දෙකක් තියෙනවා ලංකාවේ ගන්න මුහුදු ජලය පාෂ්පී භවණය කරලා ස්පටිකරේ ලක් කරලා එතකොට ඒ ගන්න මුහුදු ජලය හැදිලා තියෙන මොකද මේක දැනගන්න එපා නැත්නම් ලැජ්ජාය බෑනේ දැන් හටවටේ මුහුද ඔයගෙන කතා කරන්න කිව්වොත් ඉතින් දේශපාලනේ කතා නොකරම් බැරි වෙයි. ඇයි මෙච්චර සම්පත් තියාගෙන මාළුද
මාළු ටික ඉන්දියාවට ඇවිල්ලා අල්ලගෙන යනවා. හරිද? පුල් මුඩේ පැත්තේ කණජ වැල ටික ගන්නවා. රට වටේ මුද තියෙද්දි මොකද වෙන්නේ අපිට? කෙසේ වෙතත් මෙන්න ශ්‍රී ලංකාව. ඈ ශ්‍රී ලංකාව කැන්ද. මෙහෙමවත් දැන් තියනවද දන්නේ නැහැ. මම මෙතන මෙහෙ මෙහෙ මේ කැලි ඇවිල්ලා තියෙනවා පෝට් සිටි වැකලා. ඇත්තටම සිටියම දැන් වෙනස් වෙලා තියෙනවා. ඔය සිටියම නෙමෙයි දැන් තියෙන්නේ. මේ ගොඩ කරලා. සමහර තැන් හැරිලා. දැන් ශ්‍රී ලංකාවට ඔන්න බබා හම්බෙලා තියෙන්නේ. කෙසේ වෙතත් රටවටේ මුහුද තියෙද්දි අපි ඉන්දියා සාගරේ ඉන්නේ. හැබැයි ඔය ලුණු නිපදවන තැන් රටවටේට නැහැ. එහෙනම් හැමතැනම ලුණු නිෂ්පාදනයේ ආයතන ලුණු ලේවායක් දාන්න බෑ. ඒකට ලුණු ලේවායක් දානකොට විභාගයට අහන ප්‍රශ්නේ තමයි ලුණු ලේවායක් ස්ථාපිත කරන්න තියෙන්න ඕනේ සලකා බැලිය යුතු භූගෝලීය පාරිසරික සාධක කීපයක් තියෙනවා. ඒ මොනවද කියන එක අපි දැනගත යුතුයි. එහෙනම් ඊළඟ නම්බරේ දාලා ලියන්න. ඊළඟ නම්බරේ දාලා ලියන්න. අප වෙසෙන ශ්‍රී ලංකාව දැන් දාමුකේ නම ශ්‍රී ලංකාව කියලා. අප වෙසෙන ශ්‍රී ලංකාව වටේම මුහුද තිබුණද ශ්‍රී ලංකා වටේම මුහුද තිබුණද ලුණු ලේවායන් ගෝල්පේසකේ නෑ ඒක තියෙන්නේ ගෝඨාගම අප විසින් ශ්‍රී ලංකා වටේම මුහුද තිබුණද ලුණු ලේවායන් සෑම ස්ථානයකම ලුණුලේවායන් සෑම ස්ථානයකම ස්ථාපිත කර නොමැත්තේ ලුණුලේවායන් සෑම ස්ථානයකම ස්ථාපිත කර නොමැත්තේ ඒ සඳහා සලකා බැලිය යුතු භූගෝලීය පාරිසරික සාධක geographical and environmental factors එසා සලකා බැලිය යුතු භූගෝලීය පාරිසරික සාධක තිබෙන නිසාය geographical and environmental factors තියෙනවා consider කරන්න හරිද ලුණු ලේවායක් මම කරන්න කලින් හරි එතකොට රටවටේ මුහුද තිබ්බත් ලුණු ලේවායක් නැහැ හරිද එතකොට ඒකේ විව්වය සෝල් ටර්ම් කියන්නේ නුලෙවය ස්ථාපිත කරන්න ඕන සාධක ටික මොකක්ද එතකොට ලංකාවේ හැමතැනම ඒවා තියෙනවා කෝල් පේස් එකේ නැත්තේ ඇයි නේ එතකොට තියෙන්නේ මොකද්ද මෙහි අලිමංකඩ එලිපන්ට් පාස් පුත්තලම හම්බන්තොට ත්‍රිකුණා මලේ නැහැ. මාළු දීවර වලක් තිබ්බත් නැහැ. විශේෂයෙන්ම එලිපන්ට් පාස් හම්බන්තොට සෝරි එලිපන්ට් පාස් කියන්නේ අලිපංකඩ පුත්තලම තියෙන හම්බන්තොට ප්‍රසිද්ධ. හරිද? ඇයි මේ වගේ තැන් වලට ගියේ? මෙන්න මේ පාරිසරික සාධක. මහනුවරත් නැහැ, කුරුණෑගලත් නැහැ. හරිද? මොකද අපි දැන් මුහුදු ජලයේනේ ගන්නේ. කුරුණෑගලට හෝ මහනුවරට බවුසර් වලින් ගේන්න බෑ. හරි කරදරයක්. මේ ඩීසල් නැති කාලේ මොන බවුසර්ද? ඒක නිසා එකක් තමයි මුහුදු ජලයේ පහසුවෙන් ලබාගත හැකි මුහුද අසල ප්‍රදේශයක් වෙන්න ඕන. ඒක භූගෝලීය සාධකයක්. මුහුදු ජලයේ පහසුවෙන් ගන්න පුළුවන් මුහුද අසල ප්‍රදේශයක් වෙන්න ඕන. ඊට පස්සේ මේක ඔකට දකින්න තියෙන වීඩියෝ වේ
අර විල් වගේ තියෙන්නේ ඒක තනිතලා තියෙන්න ඕන එතකොට තනිතලා බිමක් වෙන්නත් ඕන තනිතලා බිමක් කියද ෆ්ලැට් ලෑන්ඩ් එකක් තියෙන්න ඕන හරිද ෆ්ලැට් ලෑන්ඩ් එකක් තියෙන්න ඕන මේ ඊළඟට කෝස්ටල් ඒරියා කියන්නේ මුහුදුබඩ ප්‍රදේශය හරි දැන් අපි කතා කරමින් පවතින්නේ ඔකට අහන ප්‍රශ්න තමයි ශ්‍රී ලංකාවේ හැමතරම ලුණුලේ වයර් නැහැ නේද ලුණුලේ වයර් තියෙන සීමිත ප්‍රදේශයක ඒ ඇයි කියලා අහන්න පුළුවන් කියන්නේ ලුණුලේ වයක් හැමතරම ස්ථාපිත කරන්න බැරි ඒකට සලකා බලන්න ඕනේ පාරිසරික හා භූගෝල සාධක භූගෝලීය සාධක ඒවා තීර තැන් වල විතරයි පටන් ගන්න පුළුවන් මෙන්න ඒවා ප්‍රශ්න එහෙම අහන්න පුළුවන් කෙලින්ම අහන්න පුළුවන් स्थापित करोला हेम साधक पारिशरिक भूगोली साधक सलका बल्लतम पड़े करगा එකක් තමයි මොකද මුල් ජලයේ පහසුවෙන් ලබා ගත හැකි මුදු ළඟ එකක් දැන් තනිතලා බිමක් එන්න ඕන කුඹුරු වගේ මෙයා කරන්න දැන් ත්‍රිකුණා මලේ එක පැත්තක් හරි උසයි අනිත් පැත්ත තනිතලා මුදු දි කියන්න පුළුවන් හැතැම්ම භාගයක් විතර අමුතොමු තේවා තියෙන දැන් ගෝල් පේස් තනිතලයි මුදක් තියෙනවා හැබැයි වෙන ප්‍රශ්නයක් තියෙනවා ඕකේ තියෙන ගෝල් පේස් එකේ වැලි मेट सहित බලි සහිත පසක් තියලා බෑ. මැටි සහිත පසක් වෙන්න ඕන. හරිද? සි ඊළඟට තව එකක්. මේක නම් තියන නමුත් හැමදැනම නෑ. දැන් සමහර පැතිවල හොඳට වහිනව. එහෙම වහින්න බෑ. හම්බන්තොට ගියොත් ඔකට ඒක දැක්කොත් එහෙම දවල් 11 මාට 12ට ගියා කියන්නේ. ඔය හොඳ කීප් පිට ගහගෙන යන්න බෑ. අයිති මට දැන් මතක් වෙනකොට නිකන් මොකද්ද ඒ වාගේ අවුවක් හරිද ඔන්න හම්මන්තර කොල්ලෙක් එක්කව පැලන යන්න එපා ඒ අවුවට අරගුණොත් අය ඉවර පිච්චිලාම යනවා ඒ තරම් අවුවයි වියලි හුලකයි එහෙනම් ඒක තමයි වාෂ්පීකරණයට හොඳම සාධකය හරිද වසර පුරා තද සූර්යාලෝකයක් සහ වියලි සුළං තියෙන්න ඕන උණුසුම් කාලගුණයක් තියෙන්න ඕන අනික තමා වර්ෂාපතනේ දැන් ඔය පුත්තලම පැත්ත ශුෂ්ක කලාපෙට දාන්නේ හම්මන්තොට වර්ෂාපතනේ ඊටාම අවම වෙන්න ඕන ඔන්න ඔය සාබක තියෙන තැන් තමයි ඔය එලිෆන්ට් පාස් පුත්තලම හම්මන්තොට අන්න ඒකයි ඒ තැන් වල ස්ථාපිත කරලා කියන්නේ ලොකේට් කරලා තියෙන්නේ නුල්ලේ වාය අපි දැන් ලීව් එතකොට මෙහෙම තියෙනවා භූගෝලීය පාරිසරික සාධක සලකා බලන්න ඕන කියලා එතකොට රේන්ෆෝල් එක මිනිමම් වෙන්න ඕන හරිද ඊළඟට ක්ලයිමේට් එක බලන්න හොට් ක්ලයිමේට් එකක් තියෙන්න ඕනේ හොඳ බ්‍රයිට් සන්ලයිට් එකක් තියෙන්න ඕනේ හරිද ඒ වගේ සාධක සලකා බලන්න ඕනේ දැන් අපි ඒක ලියමු හරිද ලියන්න සිම්පල් ලේ මුදු ජලය පහසුවෙන් ලබා ගත හැකි මුදු ජලය පහසුවෙන් ලබා ගත හැකි मुदुबड़े प्रदेश
බී ජලකාන්දු අවම වන ගොල් පෙසගේ නෑ ජලකාන්දු අවම වන මැටි සහිත පසක් තිබීම ජලකාන්දු අවම වන මැටි සහිත පසක් තිබීම සී වසර පුරා වසර පුරා තද සූර්යාලෝකයක් හා වසර පුරා තද සූර්යාලෝකයක් හා වියලි සුළං තිබීම සූර්යාලෝකයක් හා වියලි සුළං තිබීම දැන් රේන්ෆෝල් එක සලකන්න ඕනේ වර්ෂාපත ඊළඟ වර්ෂාපතනේ අවම ප්‍රදේශයක් වීම මිනිමම් රේන්ෆෝල් an area with minimum rainfall වර්ෂාපතනේ අවම ප්‍රදේශයක් වීම එතකොට ඔන්න ඔය සාධක දැන් කතා ගොඩක් කරා ඔන්න ඔය සාධක සලකා බලන්න ඕනේ භූගෝලීය පරිසරයේ සාධක සලකා බලන්න ඕනේ තුරුලේ වායක් හරිද සෝල්ටන් එක ස්ථාපිත කරනකොට එස්ටැබ්ලිෂ් කරනකොට සලකා බලන්න ඕනේ ඉතින් ඒකයි මේ තැන්වල මේ සාධක ටික තියෙන හින්දා ඒක කරලා තියෙන්නේ අනිත් තැන්වල කරොත් ඒක ටිකක් අමාරුයි එහෙනම් ඉතින් සිමෙන්ති දාලා ඒව හදන්න ඕනේ प्रदेश प्रश्न ट्रांसपोर्ट प्रश्न अध्यापन अप्रील पास पटन पुलवाई अलीमान पास विशाल तटाके मध्यस्थ तटाके कुदा तटाके नोगेंबुरु විශාල තටාකයක් තියෙනවා ඊට පස්සේ මධ්‍යස්ථ තටාකයක් තියෙනවා ඒක කුඩා තටාකයක් එහෙම රූපේ උත්තර දෙමු තටාකයක් එතකොට large shallow tank medium tank small tanks හරිද මේක මොකද එතකොට එක නොගැඹුරු විශාල තටාකය large shallow tank තටාකය මේක මධ්‍යස්ථ තටාකය මධ්‍යස්ථ තටාකය
පිරිනුම් තටා කියන්නේ මේ දැකිට නැතිනේ එකයි වීඩියෝ එක පෙන්නුවේ ඒ අදහසක් ගන්න මේක කුඩා තටාකයක් හරි දැන් ඔකට දකින්න තියෙන මේ වීඩියෝ එක අය පාරක් පන් දාන්න එක අත්ත වශයෙන්ම අපේ ගමේ භාෂාවෙන් කියන්නේ කුඹුරු වෙල් කියලා කියන්නේ කුඹුරු වර්ග තුනක් තටා කියලා කියවට දැන් මේවට මුහුදු ජලයේ ගේන්න ඕන සාමාන්‍ය මුහුදු ජලයේ ගේන්නේ එක්කෝ පොම්ප කරන එහෙම නැත්නම් පඩදිය වාදිය කියලා මුහුදු ජලයේ උස් වෙන වෙලාවක් තියෙනවා හොඳ පෙරලෙන් පොඩක් මහදී මේ මුහුදු ජලයේ උස් වෙනකොට මේක පිරෙනවා එතකොට මුහුදු ජලයේ පල්ලෙහාට යනකොට මේක තියෙනවා අහපෝ යන්නේ එහෙමයි හදලා තියෙන්නේ දැන් ඔන්න ක්‍රම දෙකෙන් එකට තමයි මේ තටාක වලට මුහුදු ජලයේ විශේෂයෙන්ම නොයපු තටාකෙට එක් කර ගන්නවා ඊට පස්සේ මේකෙන් මේකට හරවනවා මේක වෙන එහෙනම් කලවට්ටි පස්සේ යට ගන්නකොට මේකට පොම්ප කරනවා මේකියෝ මේකට දාන මේක අනිත් පහකට යවන්න ඕන අපර මේකට මුල් ජලය එනවා මුල් ජලය අදින කලින් ලියලෙමු අදින කලින් නම්බරේ දාලා ලියන්න ලුණු නිස්සාරණය සඳහා ලුණු නිස්සාරණය සඳහා තටාක තුනක් භාවිතා කරයි ලුණු නිස්සාරණය සඳහා තටාක තුනක් භාවිතා කරයි යදී එනම් ලුණු නිස්සාරණය සඳහා දලුණු ලේවායක තටාක තුනක් භාවිතා කරයි එනම් යටි කට ලියන්න එක නොගැඹුරු විශාල තටාකය large shallow tanks ඒක ගොඩක් තියෙන එකක් නෙමෙයි තටාක කියනවා හරි නොගැඹුරු විශාල තටාක දෙක මධ්‍යස්ථ තටාකය medium tank තුන කුඩා තටාකය කුඩා තටාක ඊළඟ රූලෙන් හරි ඊළඟ නම්බරේ දාලා ලියන්න ප්‍රථමයෙන් මුහුදු ජලය ප්‍රථමයෙන් මුහුදු ජලය නොගැඹුරු විශාල තටාකයට ප්‍රථමයෙන් මුහුදු ජලය නොගැඹුරු විශාල තටාකයට එක් කිරීම සිදු කරයි ප්‍රථමයෙන් මුහුදු ජලය නොගැඹුරු විශාල තටාකයට එක් කිරීම සිදු කරයි වරහන් තුල යන්ත්‍ර තියෙනවා පොම්ප කරනවා වතුර පොම්ප කරනවා වරහන් තුල පොම්ප කිරීමෙන් හෝ මුහුදු ජලය ඉස්සරහට පිරෙනවා කොට අහපව යන්නේ පොම්ප කිරීමෙන් හෝ වඩදිය භාවිතයෙන් පොම්ප කිරීමෙන් හෝ වඩදිය භාවිතයෙන් ඔන්න නොගැඹුරු විශාල තටාකයට පුරව ගන්න පොම්ප කිරීමෙන් හෝ වඩදිය භාවිතයෙන් දැන් මතක තියාගන්න ටිකක් තියෙනවා තටාක තුනයි නොගැඹුරු විශාල තටාකයේ මධ්‍යස්ථ තටාකයේ කුඩා තටාකයේ
මුළු ජලය පුරවන්නේ නොගේ පුරුෂා තටාකයට. ඊට පස්සේ මේකට හරවන්න කලින් යම් කාලයක් තියෙනවා. ඒ කාලේ කට්ටිය මෙතන මේ පූලක් ගහලා ඒ උස බල්ලා එක කරනවා ඒ කට්ටිය. අපි ඒක විද්‍යාත්මක පැත්තෙන් කතා කරන්නේ. අපි කතා කරන්නේ විද්‍යාත්මක පැත්තෙන්. අපි කරන්න ඕනේ හරිද මේ පළමු තටාකයේ තියෙන සාන්ද්‍රණය දෙගුණයක් කරන්න ඕනේ. එතකොට මෙහෙන් සූර්යාලෝකයේ තියෙනවා සූර්ය තාපය තියෙනවා මෙහෙන් අපි හුලං අඳින්න බෑ. සූර්යාලෝකය අඳින්න පුළුවන් මෙහෙම. හුලං අඳින්න බෑනේ. එතකොට වාෂ්පීකරණයට අවශ්‍ය සාධක වන අධික සූර්ය තාපය සුලං තියෙනවා මේ ප්‍රදේශයේ. එතකොට මොකද වෙන්නේ? ජලය වාෂ්ප වෙනවා. මේක තියෙනවා එතකොට 96ක් විතර වතුර. ඉතුරු ටිකේ සෝඩියම් ක්ලෝරයිඩ්, මැග්නීසියම් ක්ලෝරයිඩ්, කැල්සියම් කාබනේට් විශාල ප්‍රමාණයක් තිබෙන ජාති. එතකොට මේකේ ජලය වාෂ්ප වෙනකොට ඒ කට්ටිය බලන්න ඉන්නේ කට්ටිය දන්නවා වෙලාව කොච්චරද කියලා. ජල මට්ටම භාගයක් වෙනවා කියන්නේ සාන්ද්‍රණය දෙගුණ වෙනවා සැර. අපි දන්නවනේ එහෙම සාන්ද්‍රණය සැර වතුර පාන අඩු වෙන දෙගුණ වෙනවා. දෙගුණ වෙනකොට අර මුදු ජලයේ තිබ්බ ද්‍රාව්‍යතාව අනු ද්‍රාව්‍යතාව අඩුම සුළඟ අඳින්නද කියලා හැවක් මෙහෙම මෙහෙම රැල්ලක් දාන්න පුළුවන්. එතකොට මහා විකාරයක් වෙයි සුළඟෙන්ද මෙහෙම 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 කරන්න පුළුවන්. එතකොට ඒක ටිකක් රූපේ අවුල් වෙයි නේද? තමන්ගේ ඔකට පොතේ අඳලා පස්සේ දාන්න මේක අඳින්න යන්න එපා. හරිද? මේ අතර ඒ తీරි ඉරි ගැහුවොත් එහෙම ටිකක් අමාරු. නැත්තම් හුලම් බල ඊතල ටිකක් හරි දාන්න කිව්වොත් මේ తీරි වාෂ්පීතල පටල ගන්න එපා. ජලයේ වාෂ්ප වෙනවා. වාෂ්ප වෙනකොට සාන්ද්‍රණය දෙගුණයක් වෙනකොට සැර වැඩි. අඩිය තැම්පත් වෙනවා. මොන මත් තියා ගන්නවා ටික විභාගයට අහන ප්‍රශ්න ඕවා. කැල්සියම් කාබනේට් හුණු ගල් වල තියෙන්නේ. මම මේ ගන්න පුළුවන් දේවල් අපේ රටේ. කැල්සියම් කාබනේට් තැම්පත් වෙනවා. ඊට පස්සේ අපි දැන් කැල්සියම් කාබනේට් හොයා ගන්න පුළුවන්. දෙගුණ වෙනකොට යම් ප්‍රමාණයක් ගියාම ඒ කට්ටිය අත්දැකීම් තියෙන්න ඕනේ. බලා ගන්න ක්‍රම තියෙනවා. ඒ ඔකේ සාන්ද්‍රණයේ හොයලා ඉන්නත් උපකරණ තියෙනවා ඒ කට්ටිය ගාව. නමුත් මේක භාගයක් වුණාම ඇති. ඒකේ තියෙන ඒවා ටික මාය පාරක් කර වීඩියෝස් ටික බලමු. ඉතුරු වතුර ටික මේකට එවනවා. දැන් මේක ඇත්ත වශයෙන්ම මෙතකොට මුළු ජලයේද කියලා ප්‍රශ්නයක් එනවා. හේතුව මුළු ජලයේ තිබ්බ දා එකක් නෑ දැන්. හැබැයි තවමත් ලුණු රහයි. තවමත් ලුණු රහයි මොකද සෝඩියම් ක්ලෝරයිඩ් තියෙනවා. දැන් අපි මේකටත් අවු වැටෙනවානේ. එතකොට ජලයේ වාෂ්ප වෙනවා. කරකොට මුල් සාන්ද්‍රණයෙන් ඒ කියන්නේ තවත් භාගයක් වුණාම මුල් සාන්ද්‍රණයෙන් හතර ගුණයක් වෙනවා. හතර ගුණයක් සැර වෙනකොට මේකේ තැම්පත් වෙනවා කැල්සියම් සල්ෆේට්. ඔකට ජිප්සම් කියලා කියන්නේ. මේක තමයි ප්ලාස්ටර් ඔෆ් පැරිස් ඔය තුවාල අස්ති කැඩිච්චාම බැන්ඩේජ් දාන්න ගන්න POP කියන්නේ. ඒක තමයි ස්ටැටියුස් හදන්න ගන්නවා. අපි ওই දත් හදන්න ගන්නවා අච්චු වලට POP. ඒ කියන්නේ කැල්සියම් සල්ෆේට් තැම්පත් වෙනවා. ඒකත් තැම්පත් වුණාන් පස්සේ ඉතුරු වතුර ටික මේකට යවනවා. තවමත් ලුණු රහයි. ඒ ලුණු ටික අයින් වුන්නේ නැහැ. තවමත් ලුණු රහයි. දැන් මේක ඉතුරු වතුර ටික කුඩා තටාකේ. මොකද කරන්න දෙයක් නැහැ. ගාන්න සූර්යයයි හුලඟයි වැඩේ කරලා දෙයි. ඔකට තියෙන්නේ වතුර ටික හැරෙව්වා. රවුමක් දාලා උද්ඝෝෂණයක් කළා තෙල් ටිකක් ගහගෙන එන්න ඕන. හැබැයි තින් ඔය ඩීසල් පෝලි මීටියෝ දවස් 3-4 ඉන්නකොට නම් වැඩි හරියන්නේ නැහැ ඒක. ප්‍රවේසම් වෙන්න ඕනේ. ඒ කාලේ කට්ටිය දන්නවා. හරිද? මේක මුල් සාන්ද්‍රණයෙන් 10 ගුණයක් වෙන්න ඕනේ. මේ සාන්ද්‍රණ ටික දැනගන්න ඕන කට්ටිය. මුල් සාන්ද්‍රණයෙන් කොච්චර කොච්චරද වෙන්න ඕනේ කියලා. 2-4-10 අමතක කරන්න එපා. 10 ගුණයක් වෙනකොට අන්න මේකේ තැම්පත් වෙනවා. අද අපේ අවශ්‍ය කෙනා සෝඩියම් ක්ලෝරයිඩ් තුන.
ඔන්න මුදු ජලයේ තිබ්බ ප්‍රධානම ලවණේ තැම්පත් වුණා. මේකත් ඉතා වැදගත්. ওই සාන්ද්‍රණය තවත් අඩු වෙන්න ගියොත් එහෙම 10 ගුණට වඩා අඩු වෙගෙන යනකොට අර මුදු ජලයේ සංයුතිය මතක ඇති. ඒ තිබ්බ ඉතුරු ඒවත් තැම්පත් වෙන්න ගන්නවා. ඊට කලින් අයින් වෙන්න ඕනේ මොකද අර රුරණති වලට කලයා පඬිතියා කියා වගේ වැඩිපුරම වතුර තිබ්බට වතුර රහක් නැහැ වැඩිපුරම තියෙන ලවණීය ලුණු වල රහ තමයි දැනෙන්නේ මුදු ජලයේ මොන රහද ලුණු රහයි අර තව කතන්දර ගොඩක් තියෙනවනේ නේ ඇයි කොච්චර ලුණු ගත්තත් රහ අඩු වෙන්නේ නැත්තේ ලෝකේ ටොන් කීයක් දවසට ලුණු ගන්නවද මුදේ ඇයි ওই ලුණු අරන් ගිහිල්ලා ඔය කට්ටිය ආහාරයට ගන්න ආහාරයට අරන් මොකද කරන්නේ තව ටිකකින් ඊට පස්සේ වතුර බීලා ඔය පැත්තෙන් අල්ලනවා චූපාර ඔය ඊට පස්සේ වැස්සත් එක්ක ඇලෙන් දොලෙන් අගෙන් අවසානට අයත් එකතු වෙන්නේ මූදට එක් වෙලා වතුර ටික මූද බබලාට පේනවත් එක්ක මූදු ජවලා ඉන්න උඩට වතුර ජල කඩක්සේ වාෂ්ප යනවා ගියා මයත්තර සරගාන්ත සෙට් වෙනවා ඒකයි හැමදාම මේ නිශ්චය සංයුතිය තියෙන්නේ හරිද ඒක නිසා ඉතුරු ටික වහාම තැම්පත් වෙන්න කලින් අයින් කරන්න ඕනේ අපි අයින් කරන එකට ආපු එකට කියනවා මෞද්‍රාවණය කියනවා සමහර අය කාරම් වීරය කියන මොකද ඒකේ තිබ්බ මැග්නීසියම් එවුවා හරිත තයි ඒ නිසා ලුණු එක ඉතුරුනොත් එහෙම දෙන්නේ අපි ගන්න ලුණු වල චිත්ත රහක් කරනවා ඊට කලින් මෙයා කරන්න ඕනේ ඒ වගේම ඒවා තිබ්බොත් එහෙම ලුණු කඳු ගොඩ ගහපුවාම ගොඩ ගහනවා කඳු ඊට පස්සේ දකින්න ඇති දිය වෙන්න ගන්නවා ජල වාෂ්ප රාගය පිලිසු ලුණු එහෙම දිය වෙන්නේ නැහැ ජල වාෂ්ප රාගය වැස්සට තිබුණොත් දිය වෙලා යනවා අර වගේ ලුණු කන්නේ දිය වෙන්නේ නැහැ ඒකින්ද ඊට කලින් අනෙක් ඉතුරු ඒවා මතක ඇතිනේ මැග්නීසියම් ක්ලෝරයිඩ් මැග්නීසියම් බ්‍රෝමයිඩ් කියා තව ජාති තිබ්බා ඒවා ටික තැම්පත් වෙන්න කලින් අයින් කරගන්න ඕන. ඒ නිසා ඒවා තිත්ත රහ නිසා ඒකට කියන්නේ කාරම් දියරේ. නැ කාරම් දියරේ මැග්නීසියම් ලවණ ප්‍රධාන වශයෙන් අන්තර්ගත වෙනවා. ඒ අපට වේ ගන්න දේවා. මැග්නීසියම් ක්ලෝරයිඩ් මැග්නීසියම් සල්ෆේට්. ඒක නිසා ඒවා තිබ්බාම මොකද වෙන්නේ? වතුර උරාගෙන දිය වෙනවා. අපි ඒකට කියන්නේ අවද්‍රාවක ගුණය කියලා. හරිද? ඒ අවද්‍රාවක ගුණය වෙන්නේ ඔව තැම්පත් වුණොත් ඒක නිසා තැම්පත් වෙන්න කලින් ඒක කරන්න ඕන. හරිද? ඒක නිසා අපි ඒ කතා කියන්න පෙර අවසානට ලීවේ බුදු ජලය නොගැඹුරු විශාල තටාකයට එවනවා කියලා විතරයි. දැන් ලොකු චිත්‍රයක් නම් මේ චිත්‍රය අඳින්න ඕනේ. හරි? ඒ චිත්‍රය අඳිමුනේ කරන්න දෙයක් නැහැ කටුට ඇදගෙන පස්සේ ලස්සනට වෙන කොලේක ඇඳලා අලව ගන්න දැන්ට ඉක්මනටම පැහැදිලිව ඇඳගන්න කොටක් ගාලා ඇල්ලමට කියන්න එනාලි කීපයක් දෙන්න නම් මොකද නැත්තම් YouTube රෙකෝඩින් යන හින්දා එතකොට අඩික් කර එපා වෙයි ඒක නිසා කටුට හරි ඇඳගන්නකො 2 4 10 සාන්ද්‍රණ ජලයේ වාෂ්ප වෙනකොට තැම්පත් වෙනේම එකේ කැල්සියම් කාබනේට් දෙකේ කැල්සියම් සල්ෆේට් තුනේ අපේ ඕන කෙනා සෝඩියම් ක්ලෝරයිඩ් හරි අදට වගේ දැන් අටක් ගන්න
මගේ තත්ත්වය. හරි සර්. හරි අනික හරියද නේ? තාත් එහෙම තියෙනවා. අපි ලියමු නේ. යටි ලියන්න මොකද නම්රේ හරි කතරයක් හරි දාලා. දැන් මෙහෙම ලියන්නකො. 1 රවුමක් දාලා නොගැඹුරු විශාල තටාකයේදී නොගැඹුරු විශාල තටාකයේදී කියලා ලියන්න. කියලා මෙහෙම හරිම පටන් ගන්නද? विशाल तटाक अधिक सूर्यतापेट अधिक सूर्यतापेन सुलग हेतु सुलग हेतु මිහි ජලයේ වාෂ්ප වන විට වාෂ්පීභවනයක් ඔය හේතුවෙන් මිහි ජලය වාෂ්ප වන විට එහි ඇති මුහුදු ජලයේ සාන්ද්‍රණය එහි ජලයේ වාෂ්ප වන විට මිහි ඇති මුදු ජලයේ සාන්ද්‍රණය දෙගුණයක් වන අවස්ථාවේදී සාන්ද්‍රණය දෙගුණයක් වන අවස්ථාවේදී එම තටාකයේ පත්ලේ දෙගුණයක් වන අවස්ථාවේදී එම තටාකයේ පත්ලේ නන්නත්තන් සිංහල ලියා ගන්නත්තන් සූත්‍රය ලියන්න. එම තටාකයේ පත්ලේ කැල්සියම් කාබනේට් තැන්පත් වේ. එම තටාකයේ පත්ලේ කැල්සියම් කාබනේට් තැන්පත් වේ. එම තටාකයේ පත්ලේ කැල්සියම් කාබනේට් තැන්පත් වේ. තැන්පත් වුණාන් පස්සේ දෙවෙනි තටාකයේවත් මධ්‍යස්ථ තටාකයට යවනවා. ඒක ඉවරයි. දැනගන්න කාරණේ සාන්ද්‍රණය දෙගුණ වෙනවා තැන්පත් වෙන්නේ කැල්සියම් කාබනේට්. ඊට අදයක් දැනගන්න ඕනේ පළමු තටාකයේවත් නොගැඹුරු විශාල තටාකේ. ප්‍රායෝගික අත්දැකීම් ලෙස අපි අර වීඩියෝ පටන් ගද්දිත් දැම්ම දැන් අවසානයේ වෙනකොට එකක් දානවා. එතකොට ඒක බලා ගන්න පුළුවන් YouTube එකෙත් ඒක දානවා. දෙක මධ්‍යස්ථ තටාකය අර සූර්යතාපයේ කතාව තියෙනවා ඈ සුලං මධ්‍යස්ථ තටාකය දැන් අර ගැඹුරකේ වතුර මෙහාට පොම්ප කරනවා ඈ හරි නැත්නම් අර පාත්‍ර තියෙනද ඒකට හරවනවා වක්කඩ කපනවායි ධර්ම ගාම වල කටිය වක්කඩ කපනවා කියලා ඒක අරපුවාම අරකට යනවා මධ්‍යස්ථ තටාකය මෙහිදී ජලය මුල් සාන්ද්‍රණයෙන් හතර ගුණයක් වූ විට ජලයේ මුල් සාන්ද්‍රණයෙන් හතර ගුණයක් වූ විට ඒ පත්ලේ හතර ගුණයක් වූ විට ඒ පත්ලේ දැනට සිංහල ලියා ගන්න කැල්සියම් සල්ෆේට් CaSO4
කැල්සියම් සල්ෆේට් තැම්පත් වෙයි. ඔකේ ජලයේ තියෙන අවස්ථාවක් තමයි ඔය ප්ලාස්ටර් ඔෆ් පැරිස් කියන්නේ නැත්නම් ජිප්සම් කියන්නේ. අත වශයෙන්ම ජිප්සම් රත් කරපුවාම තමයි මේ ප්ලාස්ටර් ඔෆ් පැරිස් හදාගන්නේ. ප්‍රහන්තර උණ කියන්නේ ජිප්සම් කියලා. කැල්සියම් සල්ෆේට් තැම්පත් වෙයි. අර කැල්සියම් කාබනේට් උණු ගල් කැල්සියම් සල්ෆේට් ජිප්සම් සෝඩියම් ක්ලෝරයිඩ් ලුණු එහෙමයි සාමාන්‍ය නම. උණු ගල් ජිප්සම් ලුණු. හරි කැල්සියම් සල්ෆේට් තැන්පත් වෙයි. තැන් අවක්ෂේප වෙයි. ඒ විද්‍යාඥයම අවක්ෂේප වෙයි. තුන කුඩා තටාකය. නැකට හරවනවා ඈ වතුර ටික. කුඩා තටාකය. දැන් එතකොට කුඩා තටාකයට ආපු එකේ නැත්තේ මොනවද කියලා හවත් දැනගන්න ඕනේ. කැල්සියම් කාබනේට් කැල්සියම් සල්ෆේට් ඒ වතුරේ නැහැ. මුළු ජලයෙන් වෙනස් වෙන්නේ ඒ ටිකට. නමුත් තව ලුණු රහයි. හරිද? ලුණු රහ ටික වැඩිත් එක මොකද අර වාෂ්ප වෙලානේ. දැන් ටික උකු ගතිය වැඩි. හරි? තුර ලියන්න කුඩා තටාකය. මේට පැමිණි ද්‍රාවණේ මුදොතර කියන්න බෑද මේට පැමිණි ද්‍රාවණේ සාන්ද්‍රණය මුල් සාන්ද්‍රණයෙන් දහගුණයක් වූ විට මුල් සාන්ද්‍රණයෙන් දහගුණයක් වූ විට එහි NaCl හෙවත් ලුණු තැම්පත් වීම සිදු වේ. සෑප මුලින්ම කියන්නු. කුඩා තටාකයද? ඔව්. ආයිත් යන්න මේට පැමිණි ද්‍රාවණේ සාන්ද්‍රණය මුල් සාන්ද්‍රණයෙන් දහගුණයක් වූ විට එහි NaCl සෝඩියම් ක්ලෝරයිඩ් NaCl හෙවත් ලුණු තැන්පත් වීම සිදු වේ. ඔකට කියන්නේ සාමාන්‍ය ලුණු. හරිද? මේස ලුණු කියන්නේ වෙන එකක්. හරිද? තටිකින් අර මේ හම්බන්තොට කම්පැනි වීඩියෝ එක ඔකට දෙව්වත් අය පරම්පරම් දාන්න. ඒක උඩ බලා ගන්න පුළුවන්. හරිද? ඕ ලෙවල් විභාගයට අහන්න පුළුවන් ලුණු සම්බන්ධ සියලුම දේවල් අද කතා කරනවා. ඉතින් එහාට ප්‍රශ්නයක් නැහැ. ඔය ටික තමයි අහන්නේ. හරිද? වැඩිපුරත් එක තියෙන අත වශයෙන් උසස් පෙළටත් ඔය වගේ ටිකක් තමයි උගන්වන්නේ. ඒ වෙන උගන්වන්න දෙයක් නැහැ. හරි? ලුණු තැම්පත් වීම සිදු වේ. යටි කතරක් දාලා ලියන්න. මෙම තටාකයේ ඇති ද්‍රාවණය තවදුරටත්
තව දුරටත් ඒ සාන්දගත වුවොත් තව දුරටත් ඒ සාන්දගත වුවොත් ගත වුවොත් ඒ එකට මැග්නීසියම් කෝරයිඩ් මැග්නීසියම් සල්ෆේට් ඒ මැග්නීසියම් ලවණ තැන්පත් වී මැග්නීසියම් ලවණ තැන්පත් වී ලුණු වලට තිත්ත රසයක් ලැබේ. ඊට කලින් අයින් කරන්න ඕනේ. ලුණු වලට තිත්ත රසයක් ලැබේ. ඊළඟ අතරේ හරි නම්බරේ හරි එබැවින් ලුණු තැන්පත් වූ පසු එබැවින් ලුණු තැන්පත් වූ පසු ඉතිරි දියරය අවිනාඩියෙන් කට්ටෙය අජොයින්ට් වෙන්න ලුණු තැන්පත් වූ පසු ඉතිරි දියරය ඒ වටන දියරක් එක එයින් ඉවත් කරන අතර මෙන්න වැඩ වලට ගන්නවා ඉතිරි දියරය එයින් ඉවත් කරන අතර අල මැග්නීසියම් දෙයක් ඉතරහා තියෙනවා ඈ ලුණු තියෙද්දි එක දරුන්නේ නැහැ අපිට ලුණු ටික අයින් වෙන්න ඕනේ අරව මතු වෙන්න එබැවින් ලුණු තැන්පත් වූ පසු ඉතිරි දියරය අයින් කරන අතර එයින් ඉවත් කරන අතර ඉතිරි දියරය එයින් ඉවත් කරන අතර ඒට එතකොට දන්නවා අපි ලුණු තිත්තරහල් මැග්නීසියම් අයන තියෙන හින්දා දැන් මේක අයින් කරන් පස්සේ අයින් කරපු එක අනිවාර්යෙන්ම ඒවා තියෙනවා තිත්තරහක් ඒක නිසා තමයි ඒකට කියන්නේ කාරම්දිරය බිට තිත්තයි බිටන් ද්‍රාවණය කියලා කියන්නේ මේට අමතරව තව නමක් කියනවා මවු ද්‍රාවණය මන්ද ඉංග්‍රීසි නම අර මද ලිකර් කියන හින්දා ආවත් දන්නේ නැහැ මෞද්‍රාවණය කියලත් ඒකට කියනවා අම්මා සම්බන්ධයෙන් මොකද්ද මන් දන්නේ අරගණන් කිය ගැලපේනවා තිත්තින්ද කාරම්දියරේ කෙසේ හෝ දෙකම කියන්න ඒ නිවත් කරන අතර ඒට කාරම්දියරය බිටර්න් සොලියුෂන් ඒට කාරම්දියරය බිටර් කාරම්දියරය හෙවත් මෞද්‍රාවනේ මද ලික ලික කියන අරක් වලට කාරම් දීරේවත් මෞද්‍රාවනේ යයි කියනවා එහෙනම් ඒක අයින් කරන්න ඕනේ එකක් තමයි ලුණු වලට සිත්තරහයෙන් හින්දා තව එකක් තියෙනවා තමයි ඔය එක්කුණ ලුණු අපි එකතු කරලා ප්‍රිස්මාකාරයට ගොඩ ගහනවා මාස 6ක් විතර ලුණු පදන් වෙන්න කියලා කට්ටිය කරන්නේ ඒක තියෙන අප ද්‍රව්‍ය දිය වෙලා යන්න දාලා පොල්ල තුලින් වහනවා වීඩියෝ තිබ්බා ආ ඉස්සරහට පෙන්නන්න පොල්ල තුලින් වහනවා එතකොට මේකේ හරි ආව කට්ටේ ඊට පස්සේ අපි අර ප්‍රිස්මා ආකාරය ප්‍රිස්මික් ෆයිල්ස් ආකාරයට ගොඩ ගහලා පොල්ල තුවි මහලා තියෙන මාසයක් විතර පදම් වෙන්න. ඉතින් පිරිසුදු ලුණු වලට වතුර උරා ගන්න නැහැ. හරිද? ජලය ආකර්ෂණය වෙන්නේ නැහැ. හැබැයි ඔක මැග්නීසියම් අයන තිබ්බොත් එහෙම වතුර උරා ගැනීම එකක් තියෙන එකට කියන ජලාකර්ෂක ගුණය. හරිද?
ජලාකාශයක වෙනවා ඒකට විශේෂ නමක් කියනවා අවද්‍රාවක ගුණය ද්‍රාවණයේ වෙන එකේ අවද්‍රාවක ගුණය කියලා කියනවා ඒකට ඉංග්‍රීසි නම හයිග්‍රොස්කොපික් ඉංග්‍රීසි නම කියන අවද්‍රාවක ගුණය හක්කපයින වචන ඒවා ලීලිය වෙන්න දෙන්න මෙතන හයි ग्रोस पेलिए सीओ पी टेस्कोपिक अवद्रावक गुणे अवद्रावक गुणे हेतु कहने पिरिसु लुणु वतुर उरागन्न तिउनाट अर कट्टिय वतुर उरागन्न दिय वेनो तव कट्टिय गेदट गेन लुणु वलत एहेम वेन्न पुलुवा हबै पिरिसु लुणु वली गत्तोत मेसलु टेबल सॉल्ट कियला गन्ने एवा पिरिसु दुई अपद्रव्य नै दैन नम भाग्य वलट एहेम गेन्न नै इस्सर अपि लुणु किलो एकक गेन और 775යි 750යි වගේ ගණන් තමයි लुणु किलो एकक ඉස්සර. ඉතින් ඉස්සර රෑ සාමාන්‍යයෙන් ඔය මේ 6න් පස්සේ लुणु දෙන්නේ නැහැ කඩවල වල. දැන් ඒව නැහැ. ඉස්සරදී ඔය මිත්‍යා මත කියලා කියන්න බෑ ඒවා. මොකද ඒ තරම්ම ඉතාම සුළු මිලක්. ඒ වෙකට හිතනවා මේ लुणु දුන්නාම දවසේ ලාභේ लुणु වගේ දිය වෙලා යයි කියලා. ඉස්සර लुणु වල මඩයි ඔක්කොම තියෙනවා. අපි ගේ लुणु වල හතපනහයි හතහත්තපයි ලුණු කිලෝ එක. දැන් එහෙම නෙමෙයි පිසිනේ පිසින ලුණු කී කියා ඉතා පිසුසු තත්ත්වයේ තියෙන සෝඩියම් ක්ලොරයිඩ් දෙන්නේ. ගානත් වැඩි. දැන් ලුණු කිලෝ එකක් කීයද මන් දන්නේ. දැන් හොඳ ලාභ ගන්න ව්‍යාපාරයක් තමයි මේ ලුණු. ඇයි මුදෙ තියෙන වතුර වලින් කරන මේ සෙල්ලම. නමුත් අද ඩීසල් මිලයි අර වගේ කියා අති විශාල මිලක්. මම හිතන්නේ ලුණු කිලෝ එක කීයද දන්නේ රුපියල් 50ක්වත් වැඩියක්ද මන් දන්නේ. හරිද? ඉතින් අද ඊට අමතරව මේ ලුණු විශේෂ කුඩු वाष्परगन एक लुणु किलो एक पोटासियम आयोडाइड मिलीग्राम तिहापितर ऐडीन पदाई पोटासियम आयोडाइड दुकान विभाग गलगांडे अतिवेन्नी निष्पादने आहार दरण बहुवर्ण पोटासियम आयोडाइड दिन ऐडीन तीन भावता कर अब योग लिपला विनाशवे हिंदा मुद्र दी विनाशवे हिंदा अभी कहीं संबोल वगेदा निम पसीदार सामान हॉटेल तीन क्या कलगा गंभीर कुड़ी लुण कुड़ी ओने गांटे रास्ते बड़े अंतिम कलगा हदीला अभी मौद्रावण खारम दीरे कीनों ඊළඟ නම්බරේ යාර කතේ ලියන්න පිරිසුදු NaCl වලට සෝඩියම් ක්ලොරයිඩ් පිරිසුදු NaCl වලට ජලයේ උරා ගැනීම සිදු නොවුනත් ජලයේ උරා ගැනීම සිදු නොවුනත් මේ මැග්නීසියම් අයන තැන්පත් වූ විට මේ මැග්නීසියම් අයන තැන්පත් වූ විට ජලයේ උරාගෙන ලුණු දිය වේ. ජලයේ උරාගෙන ලුණු දිය වේ. ගහලා මේට මේට අවද්‍රාවක ගුණය හයිග්‍රොස්කොපික් යයි කියනු ලැබේ. गुड़गा अवद्रावक गुणे निशा वतुर उरागे
අනවශ්‍ය ලබන ඒ ඔක්කොම ටික අයින් වෙනවා. අපි කියන ලුණු පදම් වෙනවා කියලා. එහෙම කරලා ලුණු ගන්න. ඊට පස්සේ ඒවා තව දැන් අලුත් ක්‍රමවලට සුද්ධ කරලා මේවා කරලා තව ගොඩක් තියෙනවා. මොකද ඔබේ මට්ටමට ඒ ඇති. මොකද රසායනික ද්‍රව්‍ය පෝස්ටික් සෝඩ හදද්දි ඒවායේ ක්‍රමවලට ඔය ලුණු දාලා හරියන්නේ නැහැ. ඕකේ අපද්‍රව්‍ය තියෙනවා. ඔවා නැවතත් මවු ද්‍රාවණින් හොදලා හරිද? ඒවායේ ගොඩක් යාති කරනවා ඒ විදිහට යද්දි. හරිද? නමුත් ඔබේ මට්ටමට ඒ ප්‍රමාණවත්. හරිද? දැන් මේ කොටස ඉවර කරලා අපි අවසාන වීඩියෝ එකකින් නවත්තනවා පන්තිය. එතකොට ලබන ඉරිදා වර්ණලේක ශිල්පයයි සගතල් නිස්සාරණේ අදාළ ප්‍රශ්නයි කරලා මේ පාඩම සම්පූර්ණයෙන් අවසන් කරනවා. බලන්න එපා ඉස්කෝලේ පටන් අරන් ඕවා කරලා විභාග දැන් ටියුෂන් පන්ති කොච්චර වේගෙන් ඉවර කරත් වැඩක් වෙන්නේ නැහැ. ඉස්කෝලේ සිලබස් එක ඉවර කරන්න ඕනේ විභාගේ තියන්න. ඉතින් මේ යන තත්ත්වයේ උඩ ඔකට මේ එහෙම පසුබස්සනවා නෙමෙයි අප්‍රියල් නෙමෙයි ජූනිවත් තියන්න පුළුවන් මට්ටමක් වෙයිද දන්නේ නැති කොහොමද වහලා සිලබස් එකක් අව කරන්න තු කරන්න බෑනේ. දැන් පන්තිවල එහෙම හයියෙන් දුවන්න ඕනෙත් නෑ. නමුත් යම් ගානකට මෙහෙම කරගෙන යම් අනික විෂයනුත් ඉගෙන ගන්න. තව විෂයන් තියෙනවනේ ඒව ඉගෙන ගන්න. අනික සිංහල පොත් ඒවා කියවන්න. තමන්ගේ වැඩ ටික කරගන්න. ඒ අතරෙත් පිස්සපන්නම්. හරිද? ඒක මෙන්නම කතාව. හරි. එහෙනම් ලියන්න. ඊළඟ අතරේ ඊළඟ වීඩියෝ එක බලලා එහෙම අපි සමු කරනවා ඈ. ඒකවල බයි. හරියන්න. ප්‍රායෝගිකව කුඩා තටාකයෙන් ප්‍රායෝගික කුඩා තටාකයෙන් NaCl පමණක් කුඩා තටාකයෙන් NaCl පමණක් ගැනීම අපහසු නිසා ගැනීම අපහසු නිසා ඒ ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීමට කියන්නේ මැග්නීසියම් අයන වගේ ඉවත් කිරීමට මෙම ලුණු පිරමිඩ වයි කියන්නේ එහෙම මෙම ලුණු ප්‍රිස්ම හැඩයට ගොඩගසා මෙම ලුණු ප්‍රිස්ම හැඩයට ගොඩගසා සාමාන්‍ය කටකින් පදම් කරනවා ස්පයිඩර් කොට ගසා මාස 6ක් පමණ දැබීම සිදු කරයි. ඒක පරණ පරණ ඒවා ඒව ගන්නවා. සමදාම කරනවනේ ඕක. මාස 6ක් පමණ කොට ගැසීම සිදු කරයි. සාමාන්‍ය කට්ටිය වැඩ පටන් ගන්නේ පාන්දර 3ට 4ට වැඩ පටන් ගන්න. උදේ සාමාන්‍ය 8 විතර වෙද්දී ඒ කට්ටිය ඩියුටි ඉවරයි. ඊට පස්සේ වුණා අමතර වැඩ කරනවා මිසක් ඒ කට්ටිය තියෙන්නේ. පැය දෙක තුනක් තමයි ජොබ් එක. මධ්‍යහ්නය කරන්න බෑ. ඒ කාලේ කට්ටිය කඩියෝ වගේ වැඩ ට්‍රැක්ටර වලට ලුණු පටවනවා අරන් යනවා ඒ ට්‍රැක්ටර මලකඩ කාලා බලන්න ඕනේ ඒක ගිහිල්ලා. ඒ අත්දැකීම ගන්න 11 මාට 12 වෙනකන් හිටියාම හොඳ අත්දැකීමක් තියෙනවා. ආයේ ඉතින් ඒ මිනිස්සුත් එක්ක කට්ට කාගෙන ඉඳලා බලන්න ඕනේ. ඒ ට්‍රැක්ටර යන වේගය පටවන වේගය මාර කඩිනම්. කඩියෝ වගේ වැඩ හැබැයි පාන්දරදී ඉවර කරන පය දෙකින් තුනෙන් ජොබ් එක ඉවරයි. දවසට අටක් වැඩ කරන්න ඕනේ නැහැ. හරිද? කොහොමයි ඔබගේ කුස්සියට එන ඔබගේ බත්පතට එන ලුණු ටික ලේසි වැඩක් නෙමෙයි. හරිද? මම කීවට මේක තවත් බොහෝ දේවල් තියෙනවා. ඔකටියට මම ස්පටිකීකරණ අනික් අවස්ථාව වන සීනි හදන හැටි සිලබස් එකේ නැති වුණාට වීඩියෝ එකේ එව්වා. YouTube එකේ කොපියක් ලෙස මම ඔකටියට දැම්ම එකක් තියෙනවා බලන්න. එහෙනම් මේ සම්බන්ධ තව ප්‍රශ්න ආවොත් ඒවා කරන්න මේ රූපේ ගැන හොඳ අවබෝධයක් තිබ්බනම් මේකෙන් ඔක්කොම බොහෝ දේවල් කවර වෙලා ඊට අමතරව බෝගූලිය කතා ඍණු වල ප්‍රයෝජන ඒවා තමයි තියෙන්නේ. හරිද? ඇයි මේ තිත්ත එන්නේ? ඊට පස්සේ අයින් වුණේ කියන තියෙන ප්‍රධාන ලබන මොකද්ද? මැග්නීසියම් සල්ෆේට් මැග්නීසියම් බ්‍රෝමයිඩ්. හරිද? ඒ කතා ටික ඒ තටාක වල තැම්පත් වෙන ඒවා සාන්ද්‍රණ ටික දැනගත්තාම ඇති. හරි? හරි දැන් ගැටලු තියෙනවා දිමන්තට එහෙම මේ සම්බන්ධව නෑ සර්. අනික කට්ටියට මොකක්ද තියෙනවද අහන්න දැන් ටක් ගාලා ගැඩු තියාගන්න එපා. මොකද අනික වීඩියෝ එකක් බලලාම ඔය කට්ටිය මේකෙන් සයින් අවුට් වෙන්න. ඒකෙත් තියෙනවා දේවල්.
පොඩක් බලාගන්න. එහෙනම් මම මේ වීඩියෝ එකට යනවා. ඊළඟ පිටරින්ම අපි සමු කරනවා ඈ. එතකොට මේ මේක කෙලින්ම YouTube එකට දාන්න පුළුවන්. පොඩ්ඩක් එහාට මට කපලා කොටලා. අනිත් දවසේ වරලේක ශිල්පයේ සගන් තෙල් කරපුවම පාඩම අවසන්. එතන වෙලා විතරුන හින්දා අපි ප්‍රශ්න ටිකුත් කරමු. මේ සම්බන්ධ තව ගැටලු තියෙනවා නම් මේ පාඩම සම්බන්ධ මොකද වැඩගත්ම විභාගයට ගන්න පාඩමක් රසායන විද්‍යා පාඩම කලින් දාලා තියෙන ගැටලු ටික. සර් ඕ කියන්න අහන්න. සර් මේ මේ ලුණු කුඩු විදියටම ඉතුරු වෙලා තියෙන්නේ. නේ 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 නේ. කැට පස්සේ ඔකටියට එවන්නේ කුඩු කරලා මැෂින් වල දැන් මේ වීඩියෝ එක දානවා. හරි සර්. කැට තියෙන්නේ. වෙලාවට ලොකු ලොකු කැට තියෙනවා පොඩි කැට තියෙනවා. ඉස්සර ඔකටිය දානවා අම්මලෙන් අහන්න. අලි අලි කැට කැලි ඔක්කොමත් එක්ක තමයි ගේන්නේ. දැන් එහෙම කරන්න දැන් ලස්සන පැකට් කරලා ඉස්සර තියෙන ලුණු බොඩි පිටින් එන්නේ. දැන් එහෙම ඒවා එන්නේ දැන් දියුණුයි. අපේ කාලේ අර ගොබ්බ විදියට එව්වේ. ඒ කාලේ ඔය ID මිශ්‍රණ මොකක්වත් තිබෙත් නැහැ. දැන් අනිවාර්ය කරා. ඉස්සර එහෙම නැහැ. ඔය ලෙඩක් తినගෙන උන විතරයි ID මිශ්‍රණ උන දැම්මේ. දැන් ඉස්සර පිසලුණු කියලා හැම ගෙදරකම තියෙනවා. දැන් ඒක බලමු පොඩ්ඩක්. මම හිතන්නේ වෙල සමාගමකින් දාපු වීඩියෝ එකක්. නමුත් අපි ඒක පෙන්වන්නම් අධ්‍යාපනය සඳහා. මිනිස් ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිටම මිනිසාගේ ආහාර රසවත් කර ගැනීම සඳහා යටත්කරතු දුනු. දැකල කැට දේනවා මේ. අනාපකේන මුද බලා ගන්න. කැට එකතු කිරීමකින් තොරව සිනිතසියක් ස්වභාවික ක්‍රියාවලියකින් හට ගන්නා දුනු. පසු කාලීනව ආහාර රස ගැනීමට අමතරව තවත් බොහෝ කටයුතු වල බැලියෝ පේනවා. වටිනා සංකටකයක් ලෙස හඳුනාගත්තා. හදේ කොහොමද යන්න තියෙනවා? साक्षी කරතිය බලල්ලකින් වටවෝ අපේ දිවයිනේ මට තුමිණ දටාකේ ඒක කරනවා ලුණු නිෂ්පාතනයේ සඳහා ඉතා උචිත දේශ තුමිණ දටාකේ පොසතු කුඩා වුණාට තටාකේ බලන්නකෝ පිට රටින් එනතුරු බලා සිටින දීන ජාතියක් වවට ශ්‍රී ලංකාව පත්ව තිබුණා විසිවැනි සියවස අවසන් වන්නේ අපේ ලුණු කර්මාන්තය අඩාල වී ජාතික ලුණු පරිභෝජනයේ තුමින් එකක් ආනයනය කරන තත්ත්වයට පත්වෙමි අනුම දශකයේ අවසානයේදී සබේ දේශීය ව්‍යවසායක් ලෙස බිහි වූ ද කිංඩම් ඔෆ් රයිගල් පාරිභෝගික ජනතාවගේ කලන මිතුරෙකු බවට පත්වමි ඉක්මනින් අලෙවිවන පාරිභෝගික භාණ්ඩ වෙළඳපොලේ ශක්තිමත් අදෝලට වර්ෂ 2005 ලුණු කර්මාන්තයට පිවිසෙන්නේ දේශීය ලුණු කර්මාන්තයට The Kingdom of Rigam, Tamil Samagam Samuhe Samajike Kulasa, Rigam Vaidya Sultans Sthapita Karamin E Yatate, Uttarama Palaviya Pradeshe, Navinatama Lunu Pirisari Yantragarayak Pihituwanu Labuwa, Ema Karmanta Shalawa Sadaha Avashya Amudra Prabana, Karmanta Lunu Sapaya Ganeema Sadaha, Akkara Siya Karanaka Lunu Levayakta Idikala Rigam, Jatika Lunu Sansthave Anupraptika, සීමා සහිත පුත්තලම ලුණු සමාගමේද ආයෝජනය කරමින් එහි ප්‍රධාන ආයෝජකයෙකු ලෙස පුත්තලම ලුණු සමාගමද තම ආයතනික කොඩු කරනවා එකතු කර ගනිමින්
කර්මාන්තය තුළ තම ශක්තිය තව දුරටත් පුළුල් කරනු ලැබුවා. පුත්තලම ලුණු සමාගම අක්කර 700ක වපසරයක් සහිතව වර්ෂයකට මෙකෙ තුන් 27,000ක් පමණ කර්මාන්ත ලුණු අස්වැන්නා ජාතික නිෂ්පාදිතයට එකතු කරයි. ලුණු කර්මාන්තයේ සාර්ථකත්වය ඍජුවම දේශකුණික තත්ත්වයන් මත තීරණය වන බැවින් අඛණ්ඩ සැකලුමක් සඳහා දිවයිනේ විවිධ කලාපවල නිෂ්පාදන පහසුකම් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව හඳුනාගත් රයිගම් රයිගම් සතන් සෝල්ට ලිමිටඩ් ස්ථාපිත කරමින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ වත අත කුම්කල්ලිය දේවායද රයිගම් ඊස්ටර්න් සෝල්ට් සමාගම පිහිටුවමින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කුච්චවේලි ප්‍රදේශයේ අක්කර 1805 සමන්විත ශ්‍රී ලංකාවේ විශාලතම ලුණු දේවායද ඉදි කිරීමට සමත් වුණා. වේගවත් සහ පරිමසුදායි සැපයක් ලබා දෙයි. ඉතහස් 10 වසරේදී රයිකම් බයඹසෝල්ටන් පුද්ගලික සමාගම